සුබසන්ධ්‍යාව සිල් දෙනාටම අලුත් මැච් එකකින් අපි ආවා. මේ සැර මැච් එක තියෙන්නේ මහානාම කොලෙජ් එක සහ සසෙක්ස් කොලෙජ් එකයි. සසෙක්ස් කොලෙජ් එක ඩිෆෙන්ඩ් සයිට් එක ලෝඩස් මැප් එකේ. මහානාම කොලෙජ් එක ඇටැකර්ස්ලා වෙනවා. අපි සමග එකතු වෙලා දෙනවා මනීෂ රාජපක්ෂ සහ දමිති හේරත්. ඒ වගේම අපි ලාස්ට් මැච් එකේදී අපිට කලින් මැච් එක තිබ්බා රාහුල විද්‍යාලය සහ සිල්ලස් විද්‍යාලය. ඒ මැච් එකේදී ගොඩක් උණුසුම් වුණා මුල් අවස්ථාවේදී. නමුත් අන්තිම අවස්ථාවේදී ලොකු එකක් තිබ්බේ නෑ. ඒ සමගින් සිල්ලස් විද්‍යාලය පරාජය ලබනවා, රාහුල විද්‍යාලය ජයග්‍රහණ ලබනවා. මනීෂ රාජපක්ෂ, ඔයාට මොකද්ද මේක ගැන කියන්න තියෙන්නේ ඊයේ මැච් එක ගැන? ඔව්, ඊයේ මැච් එකේ ඇත්තටම සිල්වස්ටර් විද්‍යාලයේ දෙදෙනෙක්ම ඩිස්ක්‍රිට් වුණා. මම හිතන්නේ ඒකෙන් ඒගොල්ලෝ ලොකු පාඩුවක් ලැබුවා. ඒකත් එක්කම රාහුල විද්‍යාලයට ජයග්‍රහණය කරන්න අවස්ථාව හම්බුණා. ඔව්, අද දින මැච් එක ගැන මොකද කියන්නේ? ඔව්, අද දින මැච් එක අපි බලාපොරොත්තු වෙනවා ඊට වඩා උණුසුම් තත්ත්වයක් තියෙයි කියලා. අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. ඔව්, ඒ සමග මතක් කරන්න ඕන කලින් තිබ්බ මැච් එක ගැන. ශ්‍රී ධර්මාලෝක කොලෙජ් එක සහ විද්‍යාලය සහ අශෝක විද්‍යාලයේ සමග මැච් එක තිබ්බා. ඒකෙන් අශෝක විද්‍යාලය ජයග්‍රහණ ලැබුණා. එමෙන්ම පොඩි මෙතනදී පොඩි වෙනසක් වුණා. සිල්වශ විද්‍යාලය පැමිණිය වෙතන්න ඒ එතන තිබ්බ ප්‍රැකට් එකේ තිබෙන ටීම් දෙකට ඒ දින ප්ලේ කරන්න බැරි නිසා අපි රාහුල විද්‍යාලය සමග සිල්වර් විද්‍යාලයේ මැච් එක දැම්මා. ඒ සමගින් රාහුල විද්‍යාලයේ ජයග්‍රහණය ලැබුණා. සිල්වර් විද්‍යාලය පරාජය ලැබුණා. ඊළඟ ප්‍රැකට් එක කෝට් ෆයිනල් සඳහා තේරෙන්නේ අශෝක විද්‍යාලය සහ රාහුල විද්‍යාලය. ඒ සමගින් අද තිබෙන මැච් එක සසෙක්ස් කොලෙජ් එක සහ මහානාම කොලෙජ් එක. ඒ වගේම ඒ මැච් එක කොහොම වේද කියලා මනිෂ අපිට පැහැදිලි කරා කොහොම මැච් එක වෙන්න බලාපොරොත්තු වෙනවද කියලා. ඒ කටිය රෙඩිලා දැන් ඉන්නේ. බලමු අපි කුමක් වේද කියලා. අපි මැච් එක ස්ටාර්ට් කරන්න යන්නේ මැච් එක ස්ටාර්ට් කරන සමග. ඔන් ලෝටස් මැප් එක තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ මේ අසරි. එමෙම කියන්න තියෙන්නේ කලින් දාපු ලයිව් එක අපි ආයෙ කැන්සල් කරනවා. මොකද මහානාම විද්‍යාලයේ යම් කිසි දෝෂ කිහිපයක් ආවා, ඒකට ටෙක්නිෂියන් ඉස්සුස් වගේ. ඒක නිසා අපි මේ ස්ට්‍රීම් එක අයින් කරනවා. බලමු කුමක් සිදු වේද කියලා. මොකද හිතන්නේ මනිෂ, මේ මැච් එකේ මහානාම විද්‍යාලයේද වැඩිම මේකක් තියෙන සසෙක්ස් කොලෙජ් එකද? ඔව්, අපි බලමු. ඇත්තටම තරගේ මඩක් කෝ යනකම් අපිට නිශ්චිත තීරණයකට එන්න වේදියක් නැහැ. අපි බලමු මොකද වෙන්නේ කියලා. පිළවෙල් දෙකම ගොඩක් සූදානම් වෙලා තිබ්බා මං හිතන්නේ. අපිට ගොඩක් ඔව් සීල දෙනා වගේ කතා කරා. අද දිනේ මැචස් තව දෙක මැච් එකක් තියෙනවා. තවත් මැච් එක ක්වාටර් ෆයිනල් එකට කවුරු සිලෙක්ට් වෙයිද කියලා අපි බලමු. තව විනාඩි 12කින් මැච් එක ස්ටාර්ට් වෙනවා. මහානාම විද්‍යාලයෙන් ඩුවලිස්ට් දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම සේජ් ඉන්නවා හීල කෙනෙක් ඉදිරියට. ස්මෝක් විදිර ඉන්නවා බ්‍රේම් ඉන්නවා. ඒ වගේම කේව ඉන්නවා. සසෙක්ස් විද්‍යාලයේ අපිට චැම්පියන් ඉතාව තවකාර කාඩ් පාවිච්චි කරලා දෙනවා පේනවා අපිට ටීම් එකේම අනන්‍යතාවයක් විදියට. ඔව්, ඒ වගේම ඇටැක් සයිඩ් එකේ හීල කෙනෙක් ඉන්නවා. ඒ වගේම රේනත් ඉන්නවා. ගෙනගෙනුත් ඉන්නවා. ෆිනිෂ් බෝලස් දෙන්නේ ස්මෝකින් එක ඉන්නවා. බලමු පිළවල් දෙකම හොඳ තේරීම් ටිකක් කරලා දිනවා ඒජන්ට් නනේ. මේ මැච් එක ගන්න ලොකු හොඳ තේරීමක් කරලා දිනවා. බලමු කොහොමද වෙන්නේ කියලා.
බලමු පරුමට නම් අරගුණනේ සිස රවුන්ඩ් එක. මේ අවස්ථාවේදී මහානාම විද්‍යාලය මේ රවුන්ඩ් එක පරාජයට පත් වෙනවා. සසෙක්ස් විද්‍යාලයේ එකයි ඒ සමගින් ආල ආරම්භ වෙන ලොකු නෙගටිව් වලේ ලොකු රවුන්ඩ් එක එච්චර ප්‍රම වෙලාවක් ගියෙත් නෑ රවුන්ඩ් එක ඉවරුණා ෆ්ලෝලස් බලමු මහානාම විද්‍යාලය ට්‍රයි කරන්නේ බිඩ් එකෙන් පුෂ් කරන්න බී සයිට් එකට ඕමන් සයිට් එක වෙත ප්ලාන්ට් එක ගන්න බලමු ඕමන්ව කව කරන්නේ කවුරුද නේ ඕමන්ව කව කරන්නේ නැහැ කවුරු මහානාම විද්‍යාලය එක්ක නැහැ ඉදිරියට ඩෙවිඩ් රවුන්ඩ් එක ඩිපෙන්ඩර් සයිට් එක ජයග්‍රහණය කරනවා එමගින් සසෙක්ස් විද්‍යාලය දෙකයි මහානාම විද්‍යාලය 0යි පටන් ගෙම්මම ලොකුම අභියෝගයක් එල්ල කරන මට පේන්නේ මහානාම විද්‍යාලය. ඔව් මහානාම විද්‍යාලය පොඩි. බලමු ඔවුන් නැවතත් try කරන්නේ. අපිට ඒක replay එකක් ගන්න ඕන. ඉදිරි පිටු සිරිනවා සසස් විද්‍යාලයේ ස්ටේජ් කපන ඉදිරි රේස් කපන ඉදිරි දිපෙන්නේ රේස් නිඩින් යනවා මම වෙන විදිහකින් try කරන සයිට් එක මොකද්ද කියලා බලන්න මම හිතන්නේ මහානාම විද්‍යාලයේ ඕමන් ලෝ වෙලා ඉන්නේ ඔය ආගෙන ඉත කඩුවල ඉන්නේ බලන්න මීටින් එකේ ඕපන් කරනවා රේස් ලබා ගන්න කිල් එක රේස් 30 seconds left එක දිගට ලබා ගන්න කිල්ස් බලන්න සතුටින් මහානාම විද්‍යාලයේ කොමක් වේද කියලා ක්ලච් කරනවා මේ අවස්ථාවේ රේස් 30 seconds එහෙනම් මගින් සසෙක් විද්‍යාලය 3යි මහානාම විද්‍යාලය 0යි බලමු මහානාම විද්‍යාලය නැවතත් ඒ try කරනවා බලමු ඩිෆෙන්ඩර්ස්ලා සයිට් එක One enemy remaining. බලමු නැවතත් ඔවුන් try කරන්නේ ඒ සයිට් එකේ නේද වනිෂ්. ඔව්. සය රවුන්ඩ් දෙකේම try කරේ කැටි ඒ වලටමයි. බලමු ස්පයික් එක ලබා ගන්න තියෙන්නේ.
මිඩෙන් කිල්ල ලබා ගන්න බලන්න රේන සහ කේව අතර නැවතත් මහානම් විද්‍යාලය කිසිදු කිල්ලක් ලබා ගැනීම ප්‍රයෝජනවත් නෑ මේ රවුන්ඩ් එකේ රේස් මිඩ් එකෙන් පුෂ් කරන ට්‍රයි කරන අය වගේම තාමත් ඉක්මනින් රවුන්ඩ් ඉවර වෙනවා මට පේන විදිහට දැන් නම් ඔබ සමිත් අපි කලින් හාව ප්‍රශ්න උත්තරයකට එන්න පුළුවන් වගේ දැනෙනවා සසෙක් විද්‍යාල ජයග්‍රහණය කරා කියලාද මේ වගේ තමයි ඒ සමගින් ලකුණු පෝරෝ අප්ඩේට් වෙනවා 6.6 විද්‍යාලය 6යි මහානම් විද්‍යාලය 0.1 planted. මහානම් විද්‍යාලේ ප්ලැන්ට් එක ලබා ගන්න නේද? බලන්න තාමත් ඔවුන් පැමිණලා නැහැ සයිට් එකට. සසෙක් විද්‍යාලේ දැනෙනවා මේ අවශ්‍යයි. බලමු කොහොමද සිදුවේද කියලා. මෙතන දන්ද සරණජය. ටැගස්ලා දින්න. මහානම් විද්‍යාලේ එක ලකුණක් තියෙනවා. බලමු කුමක් වේද කියලා. රේස් පුෂ් කරනවා. ෆ්ලැග් එක කරනවා සරි. බලමු කිල් එක ලබා ගන්න බැරි වෙනවා. රේස් ඩවුන් වෙනවා. සසෙක් විද්‍යාලයේ ලීඩර්. මම දැන් ලීඩර්. මම බලන්න. කිල් එක ලබා ගන්න. මට පේන්නේ නැවතත් මහානම් විද්‍යාලයේ එනවා වගේ ඔහුගේ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා. ඔව්. ඉතුරු වෙන්නේ බ්‍රිම් විතරයි සසෙක් විද්‍යාලේ. කොහොමද සිදුවේද කියලා? සයිට් එක ප්ලෑන්ට් කරන් තියෙන්නේ. ඔව් 3 දිනක් සිටිනවා. ඔඩින් නැත්නම් තමයි පාවිච්චි කරන්නේ. සසෙක් විද්‍යාලේ ඔඩින් තමයි ජීවිත දෙන්නේ. කිල්ල ලබා ගන්න. බ්‍රිම් ෂොට් කිල්ල ලබා ගන්න. ටයිම් එක මදි නේ මම හිතන්නේ ප්ලැන්ට් එක ඩිෆිකල්ට් ගන්න. ඔව් ටයිම් එක මදි නේ. ඔව් මේ අවස්ථාවේදී ලකුණක් හම් වෙනවා මහානම් විද්‍යාලේ. මහානම් විද්‍යාලේ ලකුණු දෙකක් ලබා ගන්නවා. නැවත මැච් එක අනිපත කන පිට ගන්නවට වෙන විදිහට අපි ගේම් එකේ වැරද්දක් තියෙනවා. අපි ගේම් එකේ වැරද්දක් තියෙනවා වගේ කියලා අපි බලමු අපි මොකද වෙන්නේ කියලා.
අටගස්ලා ටයි කරනවා පුස් කරන්න ඒ සයිටට කිල්ල ලබාගන්න වෙනවා ජෙන් ලබාගන්නවා සසිස් විදාලේ ඩිෆෙන්ස් සයිට් එක ඩිෆෙන්ඩි සයිට් එක තුනයි මහා විද්‍යාලය තුනයි කුමක් සිදුවේද කුමක් සිදුවේද ප්ලාන්ට් එක ලබා ගැනීමට පෙර ප්ලාන්ට් එක ලබා ගැනීමට පෙර සයිට් එකට ඇතුළට ඇන්න පෙර මේ කට්ටිය පාරෙල්ල කරගන්න කියන්නේ සයිට් එකට නොයා මේ කට්ටිය සසෙස් එකකින් ඇවිල්ලා ප්ලාන්ට් එක ලබා දෙන්න නැති වෙන්න ලබා ගන්න නැති වෙන්න ඕන් පහර දෙනවා නමුත් සසෙස් විද්‍යාලයේ සසෙස් විද්‍යාලයේ දෙන සා මහා විද්‍යාලයේ චේම්බර් කුමක් සිදුවේද ප්ලාන්ට් එකක් තිබෙනවා ස්ට්‍රයික් එකක් තියෙනවා චේම්බර් උත්සාහ කරනවා ඉස්සරහට එන්න බලමු දෙන්න ක්ලියර් කරයිද ඔව් ෂේ මහා විද්‍යාල ලකුණක් හම් වෙනවා හයිඩ තුනයි මට පේන්නේ නැවතත් මහා විද්‍යාලයේ දවින්නා දෙනවා ඔවුන්ගේ තරගයට අවතීර්ණ වෙලා තියෙනවා අපේ ප්‍රෙඩික්ෂන් එක සම්පූර්ණ වෙනස් වෙනවා ඒක තමයි සම්පූර්ණ වෙනස් වෙන එක ප්‍රෙඩික්ෂන් එක වැරද්දක් කරේ මහානාම විද්‍යාලය මිටේ පුස් කරනවා නේද ඔව් පිසි ෆිනිස් අල්ට් එක පාවිච්චි කරනවා ෆිනිස් ගේ අල්ට් එකෙන් කිසියම් දෙයක් උන්නේ නැහැ නේද ඒක නෑ උන්නේ කිල ලබා ගන්නවා මහානාම විද්‍යාලයේ ටිකට කිල් කීපයක් ලබා ගන්න ඕමන් ලබා ගන්න කිල් තුනක් බලමු කුමක් සිදු වේද කියලා බ්‍රේන්ස්ටෝම් මැච් එක අතරින් ඉන්නේ නැහැ. මානව විද්‍යාල නායකයා ඔමෙන්. කුමක් සිදුවේද? බලන්න තම සයිට් එකට පුෂ් කරලා නැහැ. පිටිපස්සෙන් යන්නේ. ඔව්. ඒක ගැද්දක් වෙනවා ෆිනිෂ්ඩ්. බලන්න. ඔව්. කිල්ල ලබා ගන්න බැරි වෙනවා. මහානාම විද්‍යාලයට. බ්‍රේන්ස්ටෝම් සසෙක්ස් විද්‍යාලයේ බ්‍රින්ස්ටන් එයාගේ උසාවිය දරනවා කොහමරි උන්ගේ මැච් එක දෙන්න මම හිතන්නේ කාලේ ඔහුට මදි වෙයි නේද ඔව් කාලේ මදි වෙනවා කාලේ මදි වෙනවා ඒ සමගින් මහා නාම විද්‍යාලයේ 4ක් සසෙක්ස් විද්‍යාලයේ 6ක් ලකුණු ලබා ගන්නවා මැච් එක දැන් කරට කර වෙන්නයි සූදානම බලමු කුමක් සිදුවේද නැවතත් මහානාම විද්‍යාලයේ ඒ කට්ටියගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා උත්සාහ දරනවා බලමු සසෙක්ස් විද්‍යාලයේ බී එක සියලු දෙනාම බී එක ඉන්නේ නේ අපි කලින් කිල් එක බලා ගන්න පුළුවන් සයිට් එක පුෂ් කරන බලමු කුමක් සිදුවේද තාමත් ඔවුන් අතට ගිල්ල නැහැ සසෙක්ස් විද්‍යාලයේ රේස් පිටවසෙන් ගෙන හදනවා ෆ්ලැන්ක් එකක් ගන්න හදනවා බලමු සේජ් ඉදලා කිතර වෙනවා එතනදී සේජ් උත්සාහ ගන්න මම හිතන්නේ රේස් එක ගන්න ඒකට ටීම් ලීඩර් නමුත් නැවත යනවා ඔවුන්ගේ සවට් එක වෙත ඒ සයිට් එක වෙත සියලු දෙනාම සසෙක්ස් විද්‍යාලයේ සියලු දෙනාම සයිට් එක වෙතට ඇදිනවා රේනා කිල් එක ලබා ගන්න මේ සමග මහානාම විද්‍යාලයේ රේනා ඔව් සසෙක් විද්‍යාලයේ තරගයේ නැවත පැමිණියා මම හිතන්නේ බලමු මේ වටේ කොමක් වේද කියලා මම හිතන්නේ සේජ්ජ දැක්කේ නැහැ මේ අවස්ථාවේ
මහනම් විද්‍යාලයේ සෙම් විතරයි ඉතුරු වෙන්නේ. නම්බර් ඔව් චේම්බර් සයිට් එක වෙත ඇදියානම් බලමු ඔහු ක්‍රියා කරලා ඇයිද කියලා. මං හිතනවා ටයිම් එක මදි වෙයි කියලා සේජ් කිල් එක ගත්තොත් සේජ් දකින්නේ මහානම් විද්‍යාලයේ කිල් එක ගන්නවා. බල ප්ලාන්ට් එක ලබා ගන්නවා කියලා. කයි ආල්ට් එක සමග ඉන්නේ. ආ සසෙක්ස් විද්‍යාලය. ඒක ඉල්ලක ලබා ගන්නවා. අපිට බලන්න ඒක රිප්ලේ එක ගන්න. ඒ සමගින් හතර හතරක් ලෙස සදහන වෙනවා. සසෙක්ස් විද්‍යාලය 7යි, මහානම් විද්‍යාලය 4යි. චේම්බර් කිල් එක ලබා ගන්න ඒ සමග අපිට ඒ කිල් එක ලබා ගන්න පුළුවන් රීප්ල එක. යස්, කිල් එක තියෙනවා රීප්ල එක. Let's play. ඉතාමත් ඉක්මනින් ඔහුගේ අල්ට් එක ලබා ගැනීම සමග ඔහු පහර එල්ල කරනවා. ජෙට් ඒ සමගම කිල් එක ලබා ගන්නවා. මේ අවස්ථාවේදී මහානම් විද්‍යාලය දෙදෙනෙක් සමග සසෙක්ස් විද්‍යාලයේ ක්‍රීඩකයන් තුන්දෙනෙක් විතර නම් කිල් එක ලබා ගන්නවා කියලා බලමු. කුමක් සිදුවේද මේ රවුන්ඩ් එකේ? ප්ලාන්ට් එක හදෙන්නම. එයිදි සසෙක්ස් විද්‍යාලයෙන් ජයග්‍රහණය කරනවා ඒ රවුන්ඩ් එකත්. ඒ සමගින් සසෙක්ස් විද්‍යාලය 8යි, මහානම් විද්‍යාලය 4යි. Let's play. Let's play. Let's play. බලමු කොහොමද සිදුවේද කියලා. ස්පයික් ළඟ දෙන්නේ. ඩිෆෙන්ඩ් ඉන්සයිඩ් එක කොහොමද සිදුවේද? ඔයා ඉතින් මොකද්ද මනීෂ මේ ගැන? අපි බලමු. ඔව් ඩිෆෙන්ඩින් සයිඩ් එකේ රේනා ඩවුන් වෙනවා. තව ස්පින් පුෂ් කරනවා අපිට පේනවා. ඔව් ඕන්ඩ් සයිඩ් එක හෝල්ඩ් කරන බැරි වෙනවා නේද? මහානම් විද්‍යාලය. ඔව් ඒක බලමු කොහොමද සිදුවේ කියලා. මහානම් විද්‍යාලයේ චේම්බර් ලබා ගන්නවා කිල් එක කේ වගේ. මහානම් විද්‍යාලයේ එක ඔමන ඉදරයි ඉතරෙන් ඇජන්ට් කෙනෙක්. බලමු ඔහුගේ ක්‍රියාමාර්ගය. බලමු මොකක් සිදුවේද කියලා ඉදිරියට. හකියම ලැබෙන්නේ ඔමෙන්ඩක් නෑ. හටක සයිඩ් එකේ සමගින් ජයග්‍රහණය කරන සසු විද්‍යාලය නම මහානම් විද්‍යාලය 4යි. රිප්ලේ එකේ දකින්න විදිහේ පේන විදිහට ඕමන් ඔහු සයිට් එක ඇතුළටමයි ඔහුගේ ටෙලිපෝට් එක පාවිච්චි කරන්නේ. ඒ සමගින් බ්‍රීම්ස්ටෝන්ඩ ඉසිගිල්ලක් ලබා ගන්න පුළුවන් වෙනවා රයිට් ක්ලික් කරලා. බලමු මහානාම විද්‍යාලයේ ඉදිරි රවුන්ඩ්ස් කොහොම වේද කියලා. සයිට් හෝල් කිරීම සඳහා කිසිවෙකු සයිට් එක ඇතුළේ නැහැ මට පේන විදිහට. මහානාම විද්‍යාලය ට්‍රයි කරනවා රීටේක් කරගන්න සයිට් එක. ඔමන් සසේ ස්ටඩි සිටිනවා කෝණ එකේ.
පිළිවෙල ලබා ගන්න බැරි වෙනවා. මහානාම විද්‍යාලයේ ෆිනික්ස් ඉදරයිල් රේනේ බලමු මාස සිටියද කියලා. තුනට තුනක් තිබෙන්නේ. දෙකක් ලබා ගන්නවා රේස් කිස් දෙයක් ලබා ගන්නවා ඔය ගෑන්ට් එකෙන්. බලමු මාස සිටියද කියලා. කිල් එක ලබා ගන්නවා ඊළඟසම වෙන. බලමු ලයින් අප් එක ගන්නවා ප්‍රින්ස්. ඔව්. ප්ලාන්ට් එක ලබා ඩිෆියුස් කරගන්න හැකියාව තිබ්බා නමුත් ඔහු වැඩින් ඉස්සනවා වගේ දැනේ. කොමක් සිදුවේ කොමක් සිදුවේ? ටයිම් එක වැඩි නෑ නේද? මහානාම විද්‍යාලයේ රේනා ෆ්‍රයි කරනවා ඔහුගේ නයිස් ෆ්‍රයි. ඒසගම් සමගින් ලකුණු වල නැවතත් අප්ඩේට් වෙනවා. මහානාම විද්‍යාලයේ 4යි සසෙක්ස් විද්‍යාලයේ 11යි. මහානාම විද්‍යාලයේ ඩිෆෙන්ඩින් සයිට් එක පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවා මම හිතන්නේ ඇටැකර් සයිට් එක වොන් ට්‍රයි කරා ඔහුගේ උපරිම සයන් දරුවා ඒ සමගින් ඔවුන්ගේ මට පේන විදිහට ඇටැකර් සයිට් එක ගොඩක් හොඳයි වගේ මහානාම විද්‍යාලයේ ඩිෆෙන්ඩින් සයිට් ඇටැකින් සයිට් එක සසෙක්ස් කොලෙජ් එක මට පේන්නේ ඔවුන් ට්‍රයි කරනවා ඔවුන් සෝරි වැලකීම සඳහා සසෙක්ස් විද්‍යාලය නමුත් ඔවුන්ට බැරි වෙනවා බලමු මේ රවුන්ඩ් එක මොකක් සිදුවේද කියලා ජෙට් සයිඩ් එක ගන්නවා කිල්ල ලබා ගන්නවා ඒ සමග රේස් රේස් ගේ නේඩ් එකට වෙන කිල්ල රේන කිල්ල කරනවා තවම මොකක් සිදුවේ සේජ් වෝල් කරන සමග ඒ ස්ටෝන් ඇතුළු ඉදිරින්නේ ඒ සමගින් සසෙක්ස් විද්‍යාලය 12ට සසෙක්ස් විද්‍යාල 12ක්ද මහානාම විද්‍යාලයේ 4ක් ලකුණු ලබා ගනිමින් සසෙක්ස් විද්‍යාලයේ ජයග්‍රහණයේ අභියස සින්නවා يعني මයිස් මැච් පොයින්ට් එක විතරයි සසෙක්ස් විද්‍යාලයට දෙන්නේ මැච් එක මුල්ටිගේ සසෙක්ස් විද්‍යාලයේ ලකුණු 6ක් ලබා ගැනීමෙන් පසු මහානාම විද්‍යාලයේ ට්‍රයි කරනවා ඒකට ට්‍රයි කරනවා කොහොම හරි ලබා ගන්න නේද මිනිස් ඔව් එක දිගට ඔකුණු හතරක් වින් කරන රවුන්ඩ්ස් ඉන්පසු කිසිම රවුන්ඩ් එක තාමත් ඔකට වින් කරගන්න බැරි වුණා මහානාම විද්‍යාලයට මම හිතන්නේ සසෙක්ස් විද්‍යාලෙන් දැන්ම ගුඩ් ගේම් කියලා දාලා ඉවරයි ඕල් එකේ බලමු කොහොමද සිද්ධ වෙන්නේ මහානාම විද්‍යාලයේ ට්‍රයි කරන උන්ගේ සයිට් එක රීටේක් කරන්න ෆිනික්ස් ලබා ගන්න මහානාම විද්‍යාලයේ කිවිස් එක රේස් ඩවුන් කරනවා රේස් තමයි මං හිතන්නේ ඔවුන්ගේ ටොප් ට්‍රැක් හිටියේ ඒ සමගින් ඔවුන් කිල්ල ලබා ගන්නවා කේව ඩවුන් කරනවා බලමු කොහොමද සිද්ධ වෙන්නේ කියලා ෆිනික්ස් ගාල්ට පාවිච්චි කරන බලමු සයිට් එක කීයක දේ කියලා අසුවේ ජයග්‍රහණي ලබා දෙන්නේ ඉතා හොඳ උත්සාහයකින් දෙන මහානාම විද්‍යාලයේ නමුත් ඔවුන්ගේ උත්සාහය මම හිතන්නේ සාර්ථකයි බලමු ෆිනික්ස් කියාව සමග බලමු කොහොමද සිද්ධ වෙන්නේ ඒ සමගින් සසෙක්ස් විද්‍යාලය ජයග්‍රහණය කරනවා මහානාම විද්‍යාලයේ ලකුණු 4ක් ලබා ගැනීමෙන්
පාලියල පත්වෙනවා. මානිෂ මොකක්ද ඔයාලට කියන්න තියෙන මේවද? අපේ ප්‍රෙඩික්ෂන් එක හරි ගියා. නමුත් ඔවුන්ගේ උසහාය උසහාය අසාර්ථක වුණෙත් නෑ. ඔවුන්ගේ උසහාය ඔවුන්ගේ කැපකිරීම මට පේන විදිහට හොඳ ඉතාමත් හොඳයි කියලා නේ. බං ඊළඟ මැච් එක තියෙන්නේ ඊළඟ මැච් එක මනුෂ්‍ය මොනවද තියෙන්නේ කොමන ස්කෝල් දෙකක් කරද්ද ඊළඟට අපිට මැච් එක තියෙන්නේ the gateway college සහ st thomas මහා මාතලේ st thomas විද්‍යාලයත් එක්ක සමගයි අපි එහෙනම් ඒ මැච් එකෙන් හමු වෙමු අපි නිමව දකින්නේ සසිස් විද්‍යාලය සහ මහානාම විද්‍යාලයේ තරගයයි අපි ඊළඟ තරගෙන් හමනෙතෙක් හමෙමු සියලු දෙනා විසදී එහෙනම් මම සමිත් විජේරත්න මම මනීෂ රාජපක්ෂ ඊළඟ මැච් එකෙන් හම්බ වෙමු නේද